අද අපිට ලොකු අර්බුදයකට මූණ දීලා තියෙන්නේ. අර මං හිතන්නේ ලංකාව මූණ දුන්න දෙවැන්තම අර්බුදයට අද තමයි අපි මූණ දීලා තියෙන්නේ. තව දවස් 3-4කට වැඩිය මං හිතන්නේ ඩීසල් තියෙයි කියලා. තව දවස් 3-4කට වැඩිය පෙට්‍රල් නැහැ. යනකොට කොයි වෙලේ වාහන නතර වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. ඒක තමයි දැන්ට තියෙන ප්‍රධානම අර්බුදය. ඉතින් මට තේරෙන්නේ නැහැ කොහොමද මේකට උත්තර හොයන්නේ කියලා. මොකද කාටවත් උත්තර දෙන්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ. මේ අර්බුදය හදිස්සිය ආපු අර්බුදයක් විදිහට මම සලකන්නේ නැහැ. මොකද හේතුව මේක 1977 ඉඳලා අපි පටන් ගත්ත ආර්ථික අර්බුදයේ විනාශය තමයි මේ අද ඇති වෙලා තිබෙන්නේ. අපි එදා ලංකාව ඇතුලේ සීනි ටික හදාගත්තා. අපි උදැල්ල හදාගත්තා. හඳුන් කූරු ටික හදාගත්තා. ගිනි පෙට්ටි හදාගත්තා. හදාගන්න තියෙන හැම දෙයක්ම අපි හදාගත්තා. හැබැයි අපි ආර්ථිකය විවෘත කළා 77. අපි ගියා ලංකාවට හැමදේම ගේන්න. ඊයේ රාත්‍රියේ මාත් එක්ක කෙනෙක් කතා කරන්න හිටියා. ගමේ එක්කෙනෙක් ඇයි මහත්තයෝ මේ ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැත්තේ කියලා මම කෝ දැන් අයින් වෙලා ඊළඟට මොකද්ද අපි කරන්නේ මට කියන්න. ඊළඟට මොකද්ද අපි කළ යුත්තේ? මේ ආර්ථිකය හදන්න. මම කෝ ආර්ථිකය හදන වැඩපිළිවෙල මට කියන්න. ඉතින් ලොකු කතාවක් ඒක. ලොකු විහිළු කතාවක් නේ. මම කෝ මේක අමාරු වැඩක්. ඊට පස්සේ ආ ගෝ නැ අපිට ඒ කාලේ බඩු තිබුණේ නැහැ. මම කෝ මමත් භූමිතෙල් සරම ඇඳපු කෙනෙක් තමයි ඒ කාලේ. පොඩි කාලේ මමත් අපේ ප්‍රාචිලයන්තුමා මම පොලිමේ ඉඳලා පාන් ගෙඩිය ගන්න මම පොලිමේ ඉඳලා තියෙනවා. ඒ කාලේ අපිට අවුරුද්දට දෙන ඇඳුම භූමිතෙල් ගඳයි. ඉතින් අපි අපේ රටේ හදාගත්ත මේ ඇඳුම් ටික. අපි මේ විකුණන්න පටන් ගත්තා. මේ තුල්ලිරිය ඊළඟට වේටෙක්ස් සුල්ටෙක්ස් කියලා ඒ කාලේ තිබුණා ලංකාවේ. අපි රෙදි ටික අපි හදාගත්තා. යාන් ටික ගෙනල්ලා කපු හදලා අපි හදාගත්ත මිනිස්සු රටක් ජාතිය. අපි ඔක්කොම වාලා දැම්මා. ගෙවල් වල ගිහිල්ලා වැඩ කරපු අය මේ හැම ගමකම අපි ඉස්සර රෙදි ටික හදාගත්තා අපි. අපි මොකද කරේ? ඒ වෙනුවට අපේ කඩවල් පුරවන්න පටන් ගත්තා බාණ්ඩ වලින්. පරිප්පු ටික අල ටික ඉඳලා පටන් ගත්තාම හැම දෙයක්ම ලංකාවට ගෙනාවා. ඒකේ අවසාන ප්‍රතිඵලය 2015 2019 කාලේ මම මේක පාර්ලිමේන්තුවේ කතා කරා. ඒ කාලේ අපි ගෙදර ගමේ හදාගත්ත සරුංගලේ ගෙනාවා පිට රටින් චීනේ. ගමේ හදාගත්ත වෙසක් කූඩුව අපි පිට රටින් ගෙනාවා. එහෙම ජාතියක් බවට අපිපත් වුණා. දැන් අපිට අද බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අර මුහුද දියා නැවුටික ඇවිල්ලා එළිය ගහගෙන ඉන්නවා. අද කන්ටේනර් 5000කට වැඩිය හිර වෙලා තියෙනවා වරාය ඇතුලේ. ගන්න ඩොලර් නැහැ. ඩොලර් දෙන්න මිනිහෙක් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා පිටරටවල් වලට වඳින්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අද ලෝකෙට අපි නායකරුව වෙලා එක පැත්තකින් දෙවනුව ජාත්‍යන්තර වශයෙන් අපිව ඊළඟට ඕන තැනකට ගෙනියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ දැන්. ඉන්දියාව අපිට මොනවද දෙන්න ඕනේ? දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මොකද ඉන්දියාව ඊළඟට අපිට උදව් කරන ඕන බඩු ටික ගන්න. චීනෙට අපි ඕන දෙයක් දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මොකද චීනෙ අපිට ලෑස්ති බඩු ටික දෙන්න. ඇමරිකාව MCC විතරක් නෙවෙයි මන් දන්නේ BCC තියෙන ඔක්කොම අපිට ගැලලා දායිද දන්නේ නැහැ අනාගතේ. මොකද අපිට අපි දැන් හිරකරුව වෙලා තියෙන. මොකද ආර්ථික වශයෙන් මිනිහෙක් වැටුනම අනිවාර්යෙන් ඒ මිනිහව තව කාගේ හරි හිරකාරයෙක් බවට පත් වෙනවා. ගම ඇතුලේ තෝක තමයි තත්. ඔව් පෝර නැහැ. ඔය ප්‍රශ්න ඔක්කොම දැන් අපි ඔයාලට කතා කරලා දින ඇති වෙනකල්. ඉතින් ඔවා ඔය අර්බුදයට විසඳුම් අපි අභ්‍යන්තරව හොයාගන්න තියෙන විශාල වැඩ කොටසක් අපිට තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මේක පටන් ගත්තේ සමුපකාර බැංකුවක් විදිහට එදා. හැබැයි ඊට පස්සේ මේක NM පෙරල මාත්‍ය ඇවිල්ලා මේක පීපල්ස් බැංක් කරා. පීපල්ස් බැංකේ හැදුවේ මොකටද? මහජන බැංකුවේ හැදුවේ ඉතුරු කරන්න. මතක ඇති ඔබතුමාලට ඉස්සර ටීවී එක ඇඩ් එකක් ගියා ඉතුරු කරලා සතෙන් සතේ රුපියලන රුපියල ඉතුරු කරලා මම මෙන්න මේක ගත්තයි කියලා. දැන් අද අපේ එක ළමෙක් කැටේකට රුපියලක් 75ක් දාන 75ක් දානවා. අපේ ඉතුරුම් ඉවර වුණා. රටක ඉතුරුම් වලින් තමයි රටක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඉතුරුම් සහ ආයෝජන. ඉතින් මේ සංකල්ප අපෙන් ඈත් වෙලා අපි සම්පූර්ණයෙන් පිටරටවලට ගැති වෙලා අපිට සිද්ධ වුණා හැම දෙයක් ගැනම පිටරටට කඩ ආරම් බලන් ඉන්න. දැන්වත් රට ඇතුලේ ක්‍රමානුකූලව මේකට විසඳුමක් විදියට මේක හදිස්සිය නම් විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. කොවිඩ් අර්බුදයම නෙමෙයි මේ අර්බුදයට හේතුව. මේ අර්බුදයට හේතුව ප්‍රධානම අර්බුදයට හේතු වුණේ ඇත්තටම අපේ අපනයනයන් 2005 ඉඳලා 2014 වෙනකොට 128ක් තිබිච්ච අපනයනය 112ට බැස්සා. ඊළඟට මේ අර්බුදයත් එක්ක මේ පහුගිය අවුරුද්දේගේ අර්බුදයත් එක්ක ඩොලර් බිලියන 4.5 ගානේ සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණයෙන් අපිට නැතුව ගියා. ඩොලර් බිලියන 9ක්. ආයෝජන ඩොලර් බිලියන 9ක් නැති වෙනවා කියන්නේ ඩොලර් බිලියන 84ක ආර්ථිකයක් අපේ තියෙන්නේ. ඒකෙන් ඩොලර් බිලියන 9ක් නැති වෙනවා කියන්නේ අනිවාර්යෙන් රටට බලපාන. ඉතින් මේ කොවිඩ් අර්බුදය තිබුණ අර්බුදය තවත් විනාශ තත්ත්වයට පත් වුණා. ඒකයි මේ දැන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආණ්ඩුවට
විතරක් බැලලා මේ වැඩේ කරන්න බෑ මේක ඉතිහාසයේ අපි සියලු දෙනාම වක් කියන්න ඕනේ පාලක විදිහට හිටපු අයත් අපි සියලු දෙනා ඒ නිසා දැන් අපිට තියෙන්නේ මෙතනින් නැගිටින්නේ කොහොමද කියලා කතා කරන එක වඩා වගාඩම්බර කියන එක නෙමෙයි දැන් මේ කියන්නේ වගාඩම්බරනේ අපිට පුළුවන් අපේ කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් අයිය ගහලා වැඩක් නැහැ වැඩේ කරන්න ඕනේ දැන් අපි ඔක්කොම එකතු ඉතින් මං හිතන්නේ අපි ඔක්කොම එතෙන්ට එකතු විය යුතුයි කියලායි මං විශ්වාස කරන්නේ ඒ නිසා මේ අර්බුදය හෙට කවුරු හරි ආණ්ඩුවක් ගත්තත් ඔය කතා කරන හැම කෙනාම ආණ්ඩුවක් ගත්තත් ඒ ආණ්ඩුවට මාස 6කට වැඩි යන්නම් වෙන්නේ නැහැ මිනිසුන්ගෙන් ගුටි ගන්න වෙනවා ඒක අනිවාර්ය කාරණා අපිට තාම ගැහුවේ නැහැ මෙතන යන කොටක් ගහයි දන්නෙත් නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි යථාර්ථය කතා කරනවා මොකද හේතුව ඇත්ත කතා කරලා මිනිසුන්ගෙන් බැනුම් අහුවට කමන්නේ නැහැ බොරු බයිලා කතා කරන්නේ නැතුව ඒ නිසා මම ආදරෙන් ඔබ සිල දනාගෙන් ඉල්ලන්නේ දැන්වත් අපි අපේ රට ගැන හිතලා අපේ දේශීයත්වය ගැන කල්පනා කරලා රටට අවශ්‍ය කරන බඩු ටික අපි හදාගෙන පිටරටවල් වලට ගියමු අපිට අපේ දේවල් ටික අපි හදාගන්න උඹලගේ දේවල් ටික උඹලා තියාගනින්න අපි අපිට පොඩි කාලයක් අපිට මේ අමාරුව දුක විඳින්න වෙයි අවුරුද්දක් දෙකක් අපිට මේ දුක විඳින්න වෙයි අපි හැමෝටම මට නම් තේරෙන්නේ නැහැ කොතරම් මේක නතර වෙයිද කියලා ගමන් කිව්වේ කොයි වෙලේ වාහනේ නතර වෙයිද කියලා හිතාගන්න බෑ එහෙනම් තව දවස් 4කට 5කට ඕන නම් ඩීසල් පෙට්‍රල් තියෙයි එදිනින් පස්සේ අර එළිය තියෙන දැන් එක නැවක් ආපහු ගියා මං හිතන්නේ සල්ලි දෙන්න නැති ඉඳ ඩීසල් නැවක් පෙට්‍රල් නැවක්ද කොහෙද තියෙනවා ඒකටත් ඩොලර් මිලියන 37ක්ද කොහෙද ඕනේ දැන් ඒක නැතුව තමයි මේ දැන් දඟලන්නේ ඉතින් මං හිතන්නේ රටම නවතින තැනකට තල්ලු වෙලා තියෙන්නේ විදුලිය ලයිට් කපන එක නතර වෙන්නේ නැහැ ඒකත් ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා මොකද අද වෙනකොට අපේ හැමදෙරනේ මේ අපි දැන් ඔක්කොම කතා කරනවානේ පුනර්ජනනීය බලශක්තිය ගැන මේ වෙනකොට මෙගාවොට් 104ක් තියෙනවා සූර්ය විදුලි බලය හදපු ඒවා කනෙක්ෂන් එක දෙන්නේ විදුලි බල අමාත්‍යාංශය විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරු ඉතින් මේ අයව තමයි ඉස්සලා දනුකඳේ ගහන්න ඕන මේ මෙගාවොට් 104 දුන්නා නම් මේ ලයිට් කපන එක අඩුව තරම් තව පැය දෙකක් අඩු කරගන්න පුළුවන් හැබැයි ඒකට ඉඩ දෙන්නේ නැහැ මොකද ඒගොල්ලෝ ඊට වැඩිය මාෆියාවකට ඒගොල්ලෝ අහුවෙලා ඉන්නේ ඒගොල්ලෝ ඉන්නේ මේ රටේ ඩීසල් ටික දාලා බලාගාර දුවන ඒ බලාගාර කාරයින්ගේ ඉත්තවාට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ රට හදන්න පුළුවන් වෙන්නේ මං හිතන්නේ මේ වංචාකාරෝ ටික මාෆියාකාරෝ ටික මේ රටෙන් එළවන දවසර තමයි අතරම මේ විදුලි බල මණ්ඩලයේ ඇතිලා තියෙන තත්ත්වයද. මෙගෝඩ් 104ක්. රටට තවත් විදුලිය දෙන්න පුළුවන් තැනක් තියෙන්නේ. හැබැයි අපි ඒක නතර දැන් දෙන්නේ නැතු ඉන්නේ. මගේ අපේ පක්ෂ මූලස්ථානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානේ. සූර්ය බලය හදලා හයි කරලා ඔක්කොම ඉවරලා මාස 3ක් ගියා අපිට විදුලිය ගන්න. මගේ ගෙදරට අපේ හැමදෙරේ මගේ ගෙදරට මේ විදුලිය ටික ගන්න පැනල් ටික හයි කරගන්න තාම විදුලි බල මණ්ඩලෙන් අවසර දෙන්න මාස 6ක් දැන් කතා කරා. මට මේ මොකටද මේ? මේ සාමාන්‍ය මිනිහෙකුට ඒතර කොහොමද ගිහිල්ලා මේ මටත් ඕනේ සූර්ය කෝෂයක් හයි කරගන්න මහත්වෙ කියලා ගුවා මේකට ඉඩ දෙන්නේ නැත්තම් මොකටද මේ රට? ඒ නිසා අපි ඔක්කොම එකට එකතුලා මේ වැඩේට සම්බන්ධ විය යුතුයි හොයා ගන්න ඕනේ මේ අර්බුදයට ඇත්ත වගකීම් කවුද කියලා එයාට විරුද්ධ තමයි අපි කටයුතු කළ යුත්තේ කියලා මම නම් විශ්වාස කරන්නේ ඒ නිසා මම සියලු දෙනාගේ ආදරයෙන් ඉල්ලනවා අපේ සුවත් සහෝදරයා පටන් ගත්ත මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ශක්තිය මම දෙනවා මොකද හේතුව මේ අලුත් නිර්මාණයක් මෙය ලංකාවට අවශ්‍යම මොහොතේ තියෙන කාරණයක් මොකද හේතුව දැන් මේ හදන නිර්මාණ ටික මේ ගමේ ඉන්න අයට විකුණන්න පුළුවන් ඩිසයින්ස් විදියට. අද ඩිසයිනර්ස්ලා තමයි නැත්තේ. ඒ නිසා ඩිසයිනර්ස්ලා විදියට හැදෙන අලුත් තරුණ පරපුරක් බිහි කරන්න සුවත් සහෝදරයා දරන උත්සාහය කැපවීම මම ආදරෙන් මතක් කරමින් සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා පතමි මගේ වචන සල්තාවා.